යාලුවනේ කොහොමද දිගාලට ඔන්න ඉතින් අද අම්මයි මායි පොල්ලොඩි හදන්න තමයි යන්නේ ඉතින් බලමු කොහොමද අපේ අම්මගේ රසම රස පොල්ලොඩි හැදෙන්නේ කියලා ඉතින් දැන් අපි පොල්ලොඩි හදන්න අවශ්‍ය කරන මොස්ටික ලෑස්ති කරගන්න තමයි යන්නේ ඉතින් ඉස්සෙල්ලාම කිරන්න ඕනේ ඒ අදාළ පිටි ටික අදපි හදන්නේ චක්කි ආටා ආට පිටිවලිනුයි හාල් පිටිවලිනුයි පාන් පිටිවලිනුයි ඒ තුනෙන්ම දාලා තමයි හදන්නේ පාන් පිටිවලින් දාලා හදද්දි තමයි තින් ගොඩක් පොල් රොටි රස නේද අපි ලොකන රසට වඩා මේ ඒකේ පෝෂණය ගැන තමයි හිතන්නේ ඉතින් මේ තුනෙන්ම මික්ස් කළා මොකද හාල් පිටිවලින්ම හදනවා නම් ගොඩක් හොඳයි සෝරි ආට පිටිවලින් හදනවා නම් ගොඩක් හොඳයි ඒත් පිටිවලින්ම හදලා කන්න බෑ චිත්තයි. ඉතින් ඒ හින්දා තමයි අපි මේ තුනෙන්ම මික්ස් කරලා ඉතින් රොටිය හදන්නේ. ඉතින් හදමු එහෙනම්. දාන්න. අපි හතර දෙනාට පිටි 500ක් ඕනේ. හතර දෙනෙක්ට කන්න පිටි 500ක් ඕනේ. ඉස්සලාම අපි ඒ කියන්නේ පාම් පිටි කොච්චරක් දානවද? පාම් පිටි දාන්නේ ග්‍රෑම් 200යි. ග්‍රෑම් 200 පාම් පිටි ග්‍රෑම් 200ක් දාගන්නවා. එතකොට හාල් පිටි කොච්චරක් දානවද? හාල් පිටි ග්‍රෑම් 150. 150. එතකොට පාම් පිටි 200ක් දැම්මා. හාල් පිටි 150ක් දැම්මා. එතකොට 350යි. 350. ඊළඟ ආට පිටි? ආට පිටි ග්‍රෑම් 150යි. එතකොට එහෙම තමයි 500 හැදෙන්නේ. 500 නේද? ඔව්. ඉතින් මේ දින අපි දාගත්ත පිටි ටික. මේ තියෙන පොල්. පොල් කොච්චරකටද? පොල් ගෙඩියක්. පොල් ගෙඩියක පොල් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපි වතුර ඕනේ. ඔව්. උණු වතුර නේද? මේකට උණු වතුර ටිකක් ඇයි උණු වතුර දාන්න නැතුව අල්ලු වතුර දැම්මොත් මොකද වෙන්නේ? නෑ උණු වතුර මේ ගන්නවට වැඩි උණු වතුර දාලා හදපුවම ටිකක් සොෆ්ට් ගැටිය තියෙනවා. ඊට පස්සේ උණු වතුර අපි ලෑස්ති කරගත්තා. ලුණු දානවද කොච්චරද? තේ හැඳි එක අමාරක් විතර දාන්න. තේ හැඳි එක අමාරක් වගේ දාගන්න ඕවා. ඊට පස්සේ උණු වතුර ටිකක් දාන්න. හොඳට මේ කලවම් වුණාට පස්සේ පිටි ටික දාන්න. ඔක්කොම ටික දානවද? ඔක්කොම ටික දාන්න. ඊට පස්සේ ඉතින් හොඳට මික්ස් වෙනකන් විනාඩි 10ක් වගේ අනා ගන්නවා. වතුර හැදි වගේ අපි තව ටිකක් දා ගන්නවා වතුර. ඒ කියන්නේ වතුර දාන ප්‍රමාණයක් නැද්ද? නෑ ප්‍රමාණයක් නෑ. අපි පද බල තමයි දා ගන්න ඕනේ වතුර. ගැන්නේ ඒක ඉතින් අලුතෙන් හදන කෙනෙක්ට අමාරුයි නේ. ඒක පැහැදිලි නෑ. ඉතින් ඒක තේරෙනවා නැද්ද අපි මේ මේකක් හදාගන්න ඕනේ. මොකද්ද? වතුර ටිකක් දාගත්තら අපේ අතේ ඇලෙන්නේ නැති විදිහට අපි ටෝ එකක් හදාගන්න ඕනේ. අද තියෙන අතේ ඇලෙන්නේ නැති පදම වෙන පදම වෙනකන් ඕ. නෑ. දැන් ඇති වතුර දැන් අපි අලා ගන්න තියෙන්නේ. දැන් අපි මේකට තවත් තෙයක් එකතු කරනවා. හරි නෝ. මේ තියෙන්නේ ඕට්ස්. දාන්න දෙන්න. ඕට්ස්. ග්‍රෑම් 50ක වගේ අරම
ග්‍රෑම් 50ක් වගේ ඇති. ඇත්තටම කි ඕට්ස් කියන්නේ ඉතාමත් මේ ගුණ කෑමක්. ඉතින් ඒක මේ වගේ රොටියට දාගත්තම අර රොටියන් පාම් පිටි දැම්මනේ ඒ පාම් පිටි වලින් ඒ එන අහිතකර ඒවා ඔක්කොම නැති වෙනවා. ඉතින් මේ ඕට්ස් එකතු කරගැනීම. ඒ වගේම තමයි ඕට්ස් වලින් ශරීරයේ තියෙන අහිතකල කොලෙස්ටරෝල් නැති කරලා දානවා. ඉතින් අපි කවුරුත් කැමති නෑනේ උනාට වඩා අපේ ශරීරෙ මහත් වෙනාට. ඉතින් ඒක ගොඩක් අපි හිතනවා. ඒ වගේම තමයි ඕට්ස් කියන්නේ තන්තු සහිත ආහාරයක්. ඉතින් අපේ ආහාර ජීර්ණ පද්ධති ක්‍රමවත්ම සිද්ධ වෙනවා. මේ වගේ ගොඩාක් ඕට්ස් වලින් කියන්නේ ඕට්ස් වල කාර්යභාරය ගොඩාක් කියන්නේ පෝෂණය ගොඩාක් ඉහළයි. ඉතින් එකයි අපි ගොඩක් ඕට්ස් එකතු කරගන්නේ. ගොඩක් කෑම වලට අපි ඕට්ස් එකතු කරගන්නවා. මේ විදිහට ට්‍රෝ එක අපි සකස් කරගත්තා. දැන් අපේ පවුලේ ඉන්නවා හතර දෙනෙක්. අපි දැන් මේක හතරකට කඩා ගන්නවා. මට තමා බොඩි මේක. නිෂාන අයියට ටිකක් උඩ ලොගෝ වල දාන්න ඕනේ යාට. ඉතින් අපි හතර දෙනාට බෝල හතරක් හදාගත්තා. ඊට සීගත් ඉතින් හොඳට නීට් කරගන්න ඕනේ. ඊට පස්සේ හදලා මේ කොච්චර ලාවක් තියනවද? කියන්නේ පුචන කලින් පැය භාගයක් තිබ්බම ඇති. හදලා පැය භාගයක් විතරදී වහලා තියන්නේ. අපි දැන් රොටි බෝල හදලා පැත්තකින් තියාගත්තා. පැය භාගයක් ඉන්නත් එපා. ඉතින් අපිට චුඩි බඩගින්නක් ආවා. අපි ළඟ තිබ්බා අමුරට කජු. ඉතින් අපි ඒව ටික බැදගෙන දැන් කන්න තමයි ඉතින් යන්නේ. රට කජුත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ දවසකට පොඩි ප්‍රමාණයක් තමයි කන්න ඕනේ. කොලෙස්ටරෝල් වලට ගොඩක් හොඳයි. ඉතින් දැන් මේක නම් ටිකක් ලොකු ප්‍රමාණයක්. ඒ වුණත් ඉතින් අපිට කන්න ගියාම පොඩ්ඩක් කාලා මෙයා වෙන්න බෑනේ. ඉතින් ගොඩක්ම කන්න ඕනේ. මෙහෙම ඉති පරිස්සම් වෙනවා කියලා ඕන්ටත් වැඩිය ලෙඩවලට පරිස්සම් වෙන්නත් බැහැනේ. ඉතින් අපි ආස කරන දේවල් අපි කාලා බීලා ඉන්න ඕනේ. මොකද ඉතින් අපි හැමදාම ඉන්නවිල්ලත් නැහැනේ. දැන් මේ තියෙන්නේ හරියටම පැය භාගයකට පස්සේ බෝල ගොඩක් කියන්නේ සොෆ්ට් වගේ වට පේනවා මෙහෙම ඔබද්දි. ඒ එහෙම වෙලා තියෙන අර උණු වතුර අපි දාපු හින්දා මේ අල්ලොත්‍ර දාපුවම එච්චරම ඔහොම වෙන්නේ නැහැ. මේ අර උණු වතුර එකට තමයි ගොඩක් ඒ විදියට සොෆ්ට් එකට තියෙන්නේ. ඉතින් මොකද වගේ මේ පැය භාගයකට තිබ්බනේ. ඔව් මේකින්ද හොඳට සොෆ්ට් වෙලා. මේක තමයි අපි රොටි වඩන්නේ. මේක රොටි වඩන එකක් නම් නෙමෙයි. මේක මේ අර මොකක්ද ඒවට කියන්නේ අම්ම? ඈ දරඬු නේ. අයියනේ දැන් කෑම එකක් රස්නේ අපි තියන්නේ මේසෙට තියන්න බැරි හින්දා. ඔය ඒ වගේ හැටියක්. ඔව් ඒ වගේ එකක්. ඒක මට වචන දන්නේ. ඒක අපි අම්මා දන්නේ නැහැ. ඉතින් අපිට මේ එකක් නැති හින්දා අපි මේක අරගත්තා. ඔය කියන්නේ කුසියේ බඩු කිව්වොත් ඉතින් දන්නවනේ පොඩි හැම දෙයකටම කියන්නේ හැම කරන වැඩකටම බඩු තියෙනවා. ඉතින් එහෙමයි කියලා මේ අපි හැම කරන වැඩකටම ඒ අදාළ බඩුවම ගන්න ඕනේ කියලා එකක් නැහැනේ. ඉතින් අපිට කියන්නේ අතට හොයනකින් අපි වැඩේ කරන්න මේ බලන් යනවනේ. ඉතින්
එහෙම තමයි ඉතින් හරියම ගෘහණියක් කරන්න ඕනේ ඉතින් නැත්නම් ඉතින් හස්බන්ඩ්ගේ සල්ලි ඩිලිවරයි හැම එකක්ම අදාළ දෙයට බඩු ගැද්දි ගියාම ඉතින් දැක්කන අපේම ලස්සනට රොඩිය රවුම ගත්ත හැටි ගාන්ට තියෙනවා නේද මේ දැක්කද මේ ඕට්ස් තනින් තනේ ආවිලා තියෙනවා ඊට පස්සේ මේක රත් කරන්න දාන්න රත් කළා වෙන්න දාලා සුට්ටඩකින් තමයි රොටිය දාන්නේ දැන් අපි මේ තෙල් ටිකක් මේ පගරන උඩි එතකොට රොටිය ලස්සනට පිච්චෙනවා ලස්සනට පිච්චෙනවා يعني පෙනුම ලස්සන හෙනුම ලස්සන නැත්නම් ඊගැති ලොකු විශේෂයක් නැහැ ඉතින් ගන්න රොටි ලස්සනට රවුමට තියනවා ඉතින් මේ කාගේ රොටි පොඩි තද්ද ඔය මේ පිට්ෂාන් ගේ ආය ලොකුයි නේ මේක ටිකක් ලොකුවට බ්ලැක් තා රොටි කන්නේ අපි එක දවසක් අපි හදපු සීනි සම්බෝල වගේක් තියනවා ඒක ෆ්‍රිජ් එකේ තමා තිබ්බේ ඒක රත් කරලා මේ ගන්නවා රොටි කන්න සීනි සම්බෝලක් එක රොටි මරු මේ ගන්නත් තරවල මේ කරවලා ගන්න කර කර ඉඳලා බලන්න තමුව මේ හොනනේ කාරට තියෙනවා කියලා මේ පොල්ලොටිය අම්ම දැන් ඇතිනේ ඇතිනේ ඉන්නේ තියන්නේ අපේ පළවෙනි රොටිය රසනේ හ්ම් අපි දැන් ඉතින් රොටි ඔක්කොම හදලා ඉවරයි දැන් අපි කනවා තාත්තයි දිල්ෂාන් අයියා එන්න අද ගින් බරක් වෙනවා රොටි කොමත් උණුවෙන් කද්දි තමයි හොඳ නිමිල කාපුවම කෙනෙක් නිමිල කන්න බෑ කොහොමවත් ඒ හින්දා ඉතින් හදපු ගමන්ම කන්න ඕනේ ඉතින් මායි අම්මා රොටි කනවා බයි ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නානේ. බයි